අද සාමාන්‍ය සමයේ 9 වෙනි සතියේ බ්‍රහස්පතින්දා දිනයි. අදට නියමිත සුදු ලීවිලි පාට තුල අපිට මතක් කරන්නේ දෙවියන් වහන්සේ කියන්නේ ත්‍රිත්වයක ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මේ ලෝකයේ ආරම්භයේ සිටම මනුෂ්‍යට ගැලවීම දෙන්නට ඒ ගැලවීම දිගින් දිගටම ක්‍රියාත්මක කරන්නට සැලසුම් කළේ සුදු ත්‍රිත්වය තුලයි. ආරම්භයේදී පවා අපි දකිනවා උන්වහන්සේ කතා කරන්නේ බහුවචනේ. උන්වහන්සේගේ ස්ප්‍රේත්ව උන්වහන්සේගේ වචනය තුල තමයි මේ ලෝකය මවන්නේ, මනුෂ්‍යාව මවන්නේ. ඒ උන්වහන්සේලාගේ සමානකමට අනුවයි. ඒ තීත්වික ප්‍රකාශය තුල අපිට මතක් කරන්නේ එහෙමනම් උන්වහන්සේ මැවූ මේ මැවිල්ල විශේෂයෙන්ම මනුෂ්‍යයා ඒ ඒකත්වයෙන් ජීවත් වෙන්නට ඕනේ, සමාධානයෙන් සාමයෙන් ජීවත් වෙන්නට ඕනේ කියන කාරණයයි. ඒක නිසායි ජෙසුන් වහන්සේ වෙතට පැමිණෙන විනයදරෙක් උන්වහන්සේගෙන් අහද්දී ගුරුදේවේනි ප්‍රබලම එහෙම නැත්නම් උසස්ම ආඥාව කුමක්ද කියලා උන්වහන්සේ ආඥා දෙකක් එකට කැටි කරලා දෙනවා. ඒ තමයි පළවෙනි එක ඔබගේ මුළු සිතින්ම මුළු හදවතින්ම ඔබගේ දෙවියන්ට වන්දනා කරන්න, ඒ වගේම ඔබ ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ඔබගේ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කරන්නට කියලා ඒ පනත් එක එකට කැටි කරලා එක පනතක් ලෙස දෙනවා. ඒක කියන්නට උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේට ආදරය කරන පුද්ගලෙක් තමන්ගේ සහෝදර සහෝදරියන්ට වෛර කරන්නට බෑ. ඒ වගේම දෙවියන් වහන්සේ තුල තමන්ව ආශිර්වාද කරලා කියලා දකින, තමන් තුල දෙවියන් වහන්සේ ජීවත් වෙනවා කියන ක්‍රියාත්මක වෙනවා කියලා දකින පුද්ගලයෙක්ට තමන්ගේ සහෝදර සහෝදරිය තුලත් ඒ දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙනවා ක්‍රියාත්මක වෙනවා කියලා දේ දකින්නට ඕනේ. ඒක නිසා තම තමන්ගේ සහෝදරයන් තුල දෙවියන් වහන්සේව දකින්නටත් දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුල තමන්ගේ සහෝදර සහෝදරියන් එක්ක ඒ සම්බන්ධතාවයේ ගොඩනැගෙන්නට ශක්තිමත් වෙන්නට අවශ්‍ය බවයි මතක් කරන්නේ. මේක එක්තරා විදියට සහතික කරනවා තෝබියස්ගේ කතාව. අද පළවෙනි දේ ප්‍රකාශනයේ සඳහන් වෙන රග්වෙල්ගේ දියණි වෙන සාරා ඊට පෙර හත් දිනක සරණ පාවා ගන්නවා. නමුත් විවාද රාත්‍රියේදී ඔවුන් හත් දෙනාම ජීවිතක්ෂයට පත් වෙනවා. තෝබියස් නමුත් දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන පුද්ගලයෙක් ලෙස ඇව සරණ පාවා ගන්න ඉල්ලද්දී රග්වෙල් ඒ වෙච්ච සිද්ධිත් එක්ක බය වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ දූතයා කියන දේ තමයි බය වෙන්නට එපා, ඔබගේ දියණියව ඔහුට දෙන්න. ඔහු දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලත් පුද්ගලෙක්. ඒක නිසාම තෝබියස් සාරා සමග දෙවියන් වහන්සේ තිර තියෙන ඒ විශ්වාසය ශක්තිය තුල දෙවියන් වහන්සේ තුල තියෙන ආදරය තුරයි සාරව බාරගන්නේ. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඒ සාරත් සමග ඒ විවාහයට ඇතුල් වන්නේ. ඒක නිසා තෝබියස්ට කිසිම නපුරක් අත තියන්නේ නැහැ. එමන අපේ ජීවිතවලත් අපි මතක තියාගන්නට ඕනේ දෙවියන් වහන්සේ තුල අපි ඒකාබද්ධ වෙමු. ඒකාබද්ධ වීම තුල අපි සහෝදර සහෝදරයන් තුල සම්බන්ධතාවය ගොඩනැගෙමු. එවිට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ආත්මార్థකාමීත්ව කියන දේවල් අපේ ජීවිතයට ඇතුළු වෙන්නේ නැති බව අපි වටහාගමු. ඔබ සැමට ජෙසුස් පිට